මේ චන්දසේන අය මුලින්ම මේ එලිමහන් ප්‍රසංගයක ගීත ගායනා යූත් එකේ ඉන්න කාලේනේ නෑ ඒත් ඉස්සෙල්ලා 1900 ඒ කියන්නේ මම සින්දු කියනරම් පටන් ගත්තේ අවුරුදු 5යි ඉඳලා මොකද තාත්තා තමයි ගෙදර සින්දු කියන්නේ මම අහලා තියෙන කතාව බොහොම ලස්සන කතන්දර ගොඩාක් තියෙන කතාවක් ඒක නිසා දැන් එයා කියනවා ඉස්සෙල්ලාම දැකලා එදා තමයි මට ගීතයට කියන එකට ආසයි තුනේ එදා ඉඳන් මම සින්දු කියන්න පුරුදු වුණා ඊට පස්සේ ප්‍රසිද්ධ වේදිකාවකට කියලා නැග්ගේ මං කියන්නේ 75 76 විතර වාගේ ඒත් මගේ සින්දු නෙමේ එක එක්කෙනාගේ ඒ කාලේ මිල්ටන් බර මහත්මයාගේ ජෝතිපාල මහත්මයාගේ මොහිදින් බේක් මහත්මයාගේ සෝමතර ජයමා මහත්මයාගේ විශේෂයෙන් එහෙම ගීත ගායනා කළා ඒත් මම ඒක සමයි 78 තියලාගෙන තමයි අවුරුදු 45කට මේවා කරුවේ මේ ප්‍රසංගය පවත්වන්නට ඉතින් ඒ කාලේ ගොඩක් ඉතින් ආසාවෙන් ගායනා කරා ජයමා මහත්මයාගේ සෝමතර ජයමා මහත්මයාගේ ගීත මේ දනපලුඩත්යි මේ මුලින්ම මේ ගායනා කරලා වෘත්තීය ගායන ශිල්පී කෙනෙක් කීයක්ද ලැබුණේ දැන් 15යි 15යි කොයි කාලේද ඒක 70යි 15යි ඒ කාලේ හොඳ දෙයක් කරන්න පුළුවන් නේද දැන් පාන් කාලක් අදින කන්න බැරි නේද 15යි ලැබුණේ ඉතින් තාමත් මතකයි ඒ කාලේ හහ ඉතින් ආමලනීයයි එතකොට අපි වේදිකාවට ඇවිල්ලා එන්න ආරම්භය මුල ආරම්භේ බුද්ධත්මත් මාත් එක්කන් ගිල්ල මාත් ත්‍රිපල් දා මාත් එක්ක යනවා ඒක හරි දෙනවා එයාට පහක් විතර දෙනවා ඒ කාලෙ ඉතින් ඒක ලොකු ගානක් නේ ලොකු ගානක් ඉතින් ඒක අරන් ගින මම අම්මට දෙනවා අම්මගේ අතට සාමාන්‍ය කොච්චර හොඳ පුදුමද කියලා ගායකයෙක් මට මගේ වස්තුවක් යාළුවෙක් අදිනේ මගේ ඉතින් ආසයි කියන්නේ නිහල් ලෙසෙන් තමයි මම ආසම කරු කරන මගේ සමකාලීන ශිල්පේ ඊපස්සේ තමයි මතක ලංගුවේ පුන්සිරි එක අපි එකට කටකසම් ගහගෙන ස්කෝලේ කාලේ සින්දු කියනවා පුන්සිරිගේ කටි කවදාරි ඕක වේදිකාවට කියයි කොටකලසමක් ගහන් කියන කතාව හැමදාම කියන්නේ මටම ඇවිල්ලා පේනවා සුදු පාට කොටකලසම් ඇඳගෙන අපි සින්දු කියන්නේ යනකොට එතකොට මෙතුමා මම හිතනවා වෙල්ස් කුමාර විද්‍යාලේ ඔව් වෙල්ස් කුමාර විද්‍යාලේ අය ප්‍රින්සිපල් වෙල්ස් ඔව් මම ප්‍රින්සිපල් පා I think කලාකරුව නළුවෝ රසක් බිහිවෙලා මම රාජසිංහ මහ විද්‍යාලේ මොරටුවේ මගේ පුතාලා දෙනම වෙල්ස් කුමාර විද්‍යාලේ දැම්මා දැම්මා ගෑනුඩුවක් කළා